Ivan, adat togul saathre piliganna travel with chef YouTube channel ekata. Ona adat mama recipe ekak aran aawa. E thamai kohomada me chocolate donuts ekak hadaganne kiyala. Meki taamathma lesi, harima saralawa meka hadaganna puluwan. Namuth ogolanta eka okay tamanta kemathi widiyata eka decorate karaganna puluwan. Visheshayen podi podittan kemathi mekata. Ethi api balamu me kohomada meka ada hadanne kiyala. ඉතින් අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මේකට පාන් පිටියක. එතකොට මේක කේක් හදන පිටියකම තමයි. මේකෙන් මට තියෙන ග්‍රෑම් 500ක ප්‍රමාණයක්. මෙතන ඊළඟට වියලි dry yeast එක තියෙනවා මෙතන 1 tablespoon මේ හැඳි එකක්. ඊළඟට සීනි තියෙනවා මෙතන ග්‍රෑම් 100ක් හරියටම. ඊළඟට බටර් තියෙනවා ග්‍රෑම් 100ක් බටර් රෝ මාජරින්. බටර් දාන තවත් හොඳයි රස වැඩි වෙනවා. ඊළඟට බිත්තරයක් තියෙනවා මෙතන. ඊටක ලුණු තියෙනවා 1 teaspoon. ඊළඟට මෙතන තියෙන කිරි. ඒ කිරි warm කිරි එක තියෙන ටිකක් රසන තියෙන. ඒ වගේම warm මේ වතුර එකක් තියෙනවා. මෙතන ඔක්කොම තියෙනවා 150යි. කිරි 150යි රසනේ වතුර 150යි ඔක්කොම මිලිලීටර 300ක ප්‍රමාණයක් තියෙනවා. නමුත් පරිස්සම එකතු කරන්න සමහරලාට බටර් වල පාවිච්චි කරද්දි සමහරට වතුර ගොඩක් අවශ්‍ය වෙන්න තියෙන පුළුවන්. ඒකන පරිස්සමෙන් පාවිච්චි කරලා බලමු දැන් මේ කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම පිටියකට ඊස් ටික අපි දාලා හිටනවා. ඒ දාලා ඊළඟට අපි සීනි දානවා. නමුත් සීනි ඔයගොල්ලෝ අඩු කරලා දාන්න පුළුවන් සමහර අයට කැමති නැහැ සීනි ගොඩක් ගන්න. ඒ නිසා ඒක අඩු වුණාට කිසිම වෙනසක් වෙන්නේ නැහැ මේක. ඒක බ්‍රයින් එපා. ඊට පස්සේ මේක හොඳට මේ විදිහට අතින් කලවම් කරගන්නවා. මේක හොඳට අනා ගන්න ඕනේ. මේක සොෆ්ට් ඩෝ එකක් හැටියට. ඉතින් මම ලුණු ටික මම අන්තිමට එකතු කරන්නේ. මොකද මේක ඊස් එකේ අපිට මේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න ඕනේ මුලින්ම. ඉතින් ඒක නිසා මම මුලින්ම කිරි ටික එකතු කරනවා. මේක යාන්තම් රසනේ වතුර මේ කිරි එක තියෙන්නේ. ඊළඟට මම මේකට මේ එකතු කරගන්නවා බිත්තරෙත්. දාලා මේ විදිහට අපි හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම රසනේ වතුර ටිකත් ඒ විදිහට මේකට ගන්නවා. මම තියන්නේ කිරිත් යාන්තම් රසනේ තිබුණේ උෂ්ණත්වය 37ක 38ක ප්‍රමාණය. ඊළඟට රසනේ වතුර ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඒ කළා මේක ටිකක් ඝන මෝලියක් වගේ අපි ඉස්සෙල්ලා හදා ගන්නවා. මම පසුව තමයි මේකට බටර් ටික එකතු කරගන්නේ. මොකද මට ඊස්ට් එක හොඳට වැඩ කරන්න ඕනේ මේකෙදි පිටිත් එක්ක. ඒකයි මම මේ බටර් එක අවසානෙදි එකතු කරගන්නේ. ඉතින් ඔයාලට පේන්න තියෙන්නේ මෝලිය ටික හයියට මම අනාගෙන තියෙන්නේ. දැන් මම මේකට එකතු කරනවා. දැන් මේක ඊස්ට් එක වැඩ කරන පටන් අරන් තියෙන්නේ. මොකද මම ටිකක් කලම් මේ වගේ හොඳට මම නීඩ් කරපු නිසා. දැන් මම මේකට එකතු කරනවා මගේ මාජරින් ටික සහ මගේ ලුණු ටික. දාලා මේකත් හොඳට අනා ගන්න. මතක තියාගන්න පොඩ්ඩක් තෙත ගතිය ආවොත් ඔයගොල්ලෝ පිටි පොඩ්ඩක් තියාගෙන එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම ලුණු ටික එකතු කරගන්නවා. මෙච්චරයි මේක. ඊට පස්සේ මම මේක හොඳට මේක අනාගමු. ඒ අනාගෙන ඊට පස්සේ මේක අපි ලෑල් එකට තියලා මේසයක් උඩ තියලා තව ටිකක් හොඳට අපි නීඩ් කරගන්න ඕනේ මේක. ඉතින් මේ වගේ පිට ටිකක් දාලා මේ වගේ ලෑල් එක උඩ තියලා අපි මේක නැවතවතාවත් හොඳට අපි නීඩ් කරගමු. ඒකෙදි අතේ ඇලෙන්නේ නැති ගන්නට හදාගත්තාම හොඳට මැති. මොකද මේලයි පිටි අවශ්‍ය වෙනවා. මොකද නැත්නම් අර බටර් දාපු නිසා අවසානයේ මේකෙදි මේ අතේ ඇලෙන්න ගන්නවා. දැන් මේක හොඳට අපි නීට් කරගන්න මේ ආකාරයේ. ඉතින් මේක ඔයගලන්ට මැෂින් එකේ දාලා කරන්න පුළුවන්. ඉතින් නමුත් මම ඔයගලන්ට හැමෝටම මැෂින් යන නිසා මම ඉතින් ඔයගලොත් එක්ක මේකට අතේ මේ විදිහටම හොඳට අපි අනා ගන්නවා. පිටි ටිකක් ළඟින් තියාගන්න හැම වෙලාවම ඇලෙන එකට මේ නවත්ත ගන්න. මම මේක හොඳට මේ නීට් කරගත්තා. ඔයාලා පේනද මේ සොෆ්ට් එකේද මේ දෝ එක තියෙනවා. ඉතින් මේක හොඳටම ඇඳිලා ඇති. මේ ගානට ඔයගොල්ලෝ බලා ගන්න හොඳට.
දැන් මේක මම පැය භාගයක් විතර මේක වහලා තියෙන පොඩ්ඩක් මේක පිපෙනකම් ඊට පස්සේ මම කියලා දෙන්න කොහොමද මේකත් කපා ගන්න කියලා ඉතින් මේ මම පැය භාගින් පස්සේ මම මේක මේ විදියට එලියට ගන්නවා අරගෙන මේක මේ ආකාරයෙන් මම තුනී කර ගන්නවා මේක ගොඩාක් පිපෙන්න අවශ්‍යත් නැහැ මොකද නැවතත් මම මේක මේ කටරකින් කපලා නැවතවතාවත් මේක පිපෙන්න තියෙනවා අපි බදින්න කලින් ඉතින් සමහර අය කරන්නේ මේක එකපාරටම බදින්න පුළුවන් නමුත් මේක අනිවාර්යයෙන්ම මේක හොඳට පිපෙන්න තියෙන්නම ඕන කොහොම නැත්තම් ඒකේ හරියට ඇතුළ මේ තැඹිලා එන්නේ නැහැ මේ කරද්දි ඉතින් මේක මේ විදියට අපිට 1 cm to 1 and 1/2 cm මේ කියන්නේ කාමාරක් උසට මේක අපි තුනී කරගන්න ඕනේ ඉතින් තුනී කරගන්න මේක සමාන්තරව ඊට පස්සේ අපිට පිටි එහෙම හැම වෙලාවෙම යූස් කරන්න පුළුවන් මේක ඇලෙනවා නම් මේක ඔයගලන්ට මෙහෙම තැනක් නැත්නම් ඔයගලට පුළුවන් මේ ඔයගලගේ මේ මේ කපන ලෑල්ල උඩ චොපින් බෝඩ් එකක් උඩක මේක තියාගන්න පුළුවන් මේ විදියට ඉතින් මම මේ විදියට තුනී කරගත්තා මතක තියාගන්න මේ අඩි ඇලෙන්න දෙන්න එපා අඩි ඇලුණා මේක මතකද පිටි ටිකක් දාගන්න නැත්නම් මේක ගලව ගන්න බැරි වීවි ඔයගලන්ට ඒකන මම මතක් කරා ඊට පස්සේ මෙන්න මේ වගේ කටරයක් අරගෙන මේ ආකාරයෙන් මේක කපාගෙන යන්න මේ පුළුවන් තරම් ඉඩ හදාගන්න ඒ කපන ගමන් ඊට පස්සේ මේ වගේ පොඩි කිනුත් මේ වගේ මේ මෙතනින් කපා ගන්න පුළුවන් පොඩි සිදුරක් මීටර පොඩියක් වෙන්න පුළුවන් ලොකුයක් වෙන්න පුළුවන් ඉතින් මේ විදිහට මේක සම්පූර්ණම කපාගෙන යන්න කපාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේක එලියට ගන්න පුළුවන් මේ කපන කෑල්ල මැද අයින් කර ගන්න පුළුවන් ඉතින් මේ විදිහට මම ඔක්කොම කපා ගත්තා මේ මැද තියෙන පිටි ටික අපි අයින් කර ගන්න මොකද මම මැදිනුත් මම කපා ගත්ත මේ ආකාරයෙන් ඒ ඔක්කොම කළා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙහෙම විදිහට උස්සලා අයින් කර ගන්න ඊට පස්සේ නැවතත් මේකත් ඔයාලට මේවාගේ රෝල් කර ගන්නත් පුළුවන් ඉතින් මම මේ විදිහට ඔක්කොම කපලා මේ විදිහට තියා ගන්නවා දැන් කින්කට මේක නැවතවතාවත් පැය භාගයක් විතර මේක පිපෙන තියන්න එතකොට තමයි මේක හරි ෆිනිෂ් එකක් එන්නේ උදේ බැදිනකොට වුණත් ලස්සන පිම් හොඳට බැදිලා ක්‍රිස්පි ගතිය රෙන්නේ එතකොටම තමයි නැත්තම් මේක ශනික කරන්න යන්න එපා ඒකේ ලොකු ප්‍රතිඵලයක් ගන්න බැරි වෙයි ඉතින් මම පැය භාගයක් විතර මේ විදිහට තියලා දැන් ඔයගොල්ලෝ පේන ඇති මෙලිය ආන්තම් පිපිලා තියෙනවා නමුත් ගොඩාක් පිපෙනකන් ඉන්න එපා මේක සමහර ඉතින් මේ ඔක්කොම පිපෙන එක වෙන්නේ සමාගයේ උෂ්ණත්වය තියෙන නම් ඒ ඔයගොල්ලෝ ඉන්න ප්‍රදේශවල ගොඩාක් ඉක්මනින්ම ඉක්මනින්ම පිපෙන්න ගන්නවා විනාඩි 15ක් වගේ යනකොට එතකොට ඔය තීරණය කරන්න ඕනේ ඉක්මනින්ම මේක අයින් කරගන්න කියලා මේක යාන්තම් පිපෙන සොලු ප්‍රමාණය තිබුණාම හොඳටම ඇති මොකද ඊට පස්සේ අපි මේක මේ ගැඹුරු දෙලේ බදිනකොට මේක ඉක්මනින්ම පිපෙන්න ගන්නවා ඉතින් දැන් මම මේ තෙල් එකත් දැන් ලෑස්ති කරලා මෙතන තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේක අංශක උෂ්ණත්වය 150ත් 160ත් අතරේ තියෙන්නේ මේක ගොඩාක් 180ට ගේන්න එපා මේක නිසා 150 60 හොඳටම ඇති දැන් මම මේක මේ විදියට දා ගන්නවා ඉතින් ඔයාලට පේනවා මම මේ අතර ගත්තාන් පස්සේ හරි ලේසි ඇලෙන්නේ මුකුත් නැහැ ඉතින් මේ විදියට හිමීට මේ දා ගන්න ඒ වගේ ඔයගලගේ ඉඩ තියෙන ප්‍රමාණය අනුව මේ විදියට දා ගන්න පුළුවන් එක එක මේක මතක තියා ගන්න හොඳ පිරිසිදු තෙල්ලේ තමයි මේක බැදෙන්න ඕනේ ඒ කරනකොට ඔයාලට තොන්යක් වගේ එකක් තියාගත්තොත් වඩා හොඳයි මේක ගන්න කරන්න ඒ නිසා ගොඩාක් ගින්දර මේ පාලනය කරගන්න ඕනේ ඕන්ට වඩා ගින්දර වැඩි වුණොත් ඒක හරියන්නේ නැහැ ඊළඟට මේ ඕන්ට වඩා පිපෙන්න දෙන්නත් එපා පිටදී නැත්තම් මේකත් සවුත් වල යනවා මේ හරියට ඉන්නේ නැහැ මොකද ඊට පස්සේ මේක ගොඩක් දුරට වෙන්නේ ඒක කැඩෙන්න බලනවා මොකද පිපිල වැඩි නිසා ඊට පස්සේ මතක තියාගන්න මේක බදිද්දි මතක තියාගන්න මෙන්න මේ යට පාට එනකොට අනිවාර්යයෙන්ම අපි ඒක අනිත් පැත්ත හරවන්න ඕනේ. මේ විදිහට මේක විනාඩියකින් කහමාරක් වගේ යනකොට ගොඩක් වෙලාවට මේක ලෑස්ති වෙනවා. මම එකක් ඔයගලන්ට දැන් හැරලා පෙන්නන්නම් මෙන්න මේ ආකාරයේ මේ විදිහට තියෙනවා. ඉතින් මේ දාපු විදිහට ඔයගලට අනිත් පැත්ත හරවන්න. ඔයගල පේන ඇති හොඳට දෙයට බැඳලා තියෙනවා. ඉතින් මේ වගේ සියල්ල මේ විදිහට බැඳ ගන්න. ඊට පස්සේ මම මේකෙන් පස්සේ ඔයගලට පෙන්නන්නම් කොහොමද අපිට මේ චොකලට් එක හදාගන්නේ කොහොමද කියලා. ඊළඟට මේක හොඳට දැන් බැදලා තියෙන දෙපැත්තම ඊට පස්සේ කරන්නේ මේ විදිහට හොඳට මේක තෙල් පොඩ බේරන අරලා ඉක්මනින්ම අපි මේ වගේ මේ කොලයක් උඩට දාගමු තෙල් ටික බේරලා යන්න. ගොඩක් තද කරන්න එපා නැත්නම් මේක ගොඩක් හොඳ සොෆ්ට් එකට තියෙනවා ක්‍රිස්පි ගතියට.
ඉතින් දැන් මම හදන්නේ මේ චොකලට් ගනාෂ් එක හදාගන්න. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දැන් මේක අපිට මේ ඩෝනට්ස් එකට මේ දාගන්න උඩින්. ඉතින් ඒකෙදි අපි පාවිච්චි කරනවා මම මෙතන thick cream එක සහ මෙතන මට තියෙන චොකලට් බටන් එක තියෙනවා. ඉතින් මේක තමයි මම මේකට දාලා මේ ගනාෂ් එක දාන්නේ. ගොඩක් අය මේක දන්නවා. මේක අපි වෙස්ටර්න් කෑම කරද්දි ඩිසර්ට් වලදී මේක අනිවාර්යයෙන් අවශ්‍ය වෙන චොකලට් වලට දාන චොකලට් කේක්ස් වගේ වලට. ඉතින් ඒක තමයි මම අද හදන්නේ. ඉතින් මේක අපි මුලින්ම කරන්නේ මේක ඉස්සෙල්ලා නටව ගන්න ඕනේ මේ කිරි එක. ඉතින් මේ වගේ රත් ටික එනකොට අපි දවස් ටිකෙන් ටික මේ චොකලට් බටන් එක ටික අපි මේකට එකතු කරලා අපි මේක මේ හොඳ චොකලට් ගනාෂ් එකක් අපි හදා ගන්නවා. ඉතින් ඒක තමයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒකෙදි මම මේ ලිපුඩ තියලා දැන් මේක රත් වෙනවා. ඒක මම බොයිල් වෙන ප්‍රමාණයට ගේන්න ඕන. ඊට පස්සේ අපි ටික ගින්දර අඩු කරලා ටිකෙන් ටික අපි මේකට එකතු කර ගන්න ඕනේ මෙන්න මේ චොකලට් බටන් එක. ඉතින් ඔයගොල්ලෝ පේන මේ කිරි එක නටාගෙනවා. දැන් මම ගින්දර අඩු කරලා මම මේ විදිහට චොකලට් ටික එකතු කරනවා. ඒ කරන ගමන් හොඳට හැඳි ගන්න ඕන මේක මේ විදිහට දිය වෙන්න. ඉතින් ඔයගොල්ලෝ පේන ඇත්තම මේක හොඳට මේ thick එකට ඇවිල්ලා තියෙන්නේ. මේ ගොඩක් thick නෙවෙයි. නමුත් මේ විදිහට මේ දියාරට මොකද මේක අපිට මේ හරියට මේ අපි චොකලට් එකකට වගේ වක් කරනවා නම් මේක තව පොඩ්ඩක් thick වෙන්න ඕන. නමුත් මේ ඩෝනට්ස් එකේ මම මේක තවර ගන්න ඕන නිසා මම මේ ගානට ගත්තා. මේක දැන් හොඳට මැති. දැන් මේක පොඩ්ඩක් අපි නිවෙන්න අරින්න ඕනේ. මොකද ඩෝනට් එකක් නිවෙන්න අරින්න ඕන. ඒක රස්නේ පිට දෙකම කරන්න බෑ. මොකද නැත්නම් හැමතැනම ගෑවෙනවා. ඉතින් දැන් මම මේක පොඩ්ඩක් නිවෙන්න තියලා ඊට පස්සේ මම ඔයාලට මේක ගා ගන්න විදිහ කියලා දෙන්නම්. ඉතින් දැන් මේ තියෙන්නේ මගේ ගනාෂ්ය. මම මේක දාගෙන තියෙන චොකලට් එක. ඉතින් දැන් මේක ගොඩක් දුරට නිවිලා තියෙන්නේ. ඒ වගේම මේකත් නිවිලා තියෙන ඩෝනට්ස් එකත්. දැන් මම කරන්නේ මේ විදිහට අපි මේක ඉස්සෙල්ලා මේකේ තවර ගන්න කලින් අපි මේ දේ වගේ ලෑස්ති කර ගන්න ඕන. ලේසි අපිට මේක දාලා හසින්වත් මේකේ වැඩිපුර තියෙන වැක්කුණොත් අපිට වැක්කෙරෙන්න අපි ලෑස්ති කරලා තියාගන්න යම්කිසි මේ වගේ ට්‍රේ කූලින් ට්‍රේක් එකකුත් සහ මොකක් හරි පේපර් එකක් දාලා නැත්නම් හැමතැනම ගෑවුනොත් ඉතින් වැඩි සවුත් වෙනවා. මොකද හැමතැනම චොකලට්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේක මේ විදිහට තවර ගන්න. තවරත් මේ විදිහට ගන්න. ඉතින් මේව කර කර අපිට කේකර තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේක අඩු ගානේ පෑ බායක්වත් හොඳට මේක වේලෙන්න ඕන. ඊට පස්සේ තමයි මේකේ තියෙන හොඳට හයි වෙලෙන්නේ. නැවතත් මේ විදිහටම එකින්කට අපිට කරගන්න තියෙනවා. ඉතින් මේ තමයි මම අද හදාගත්ත මේ ඩෝනට්ස් එක චොකලට් එක දාලා. ඉතින් මම මේකෙදි පොඩි ස්ප්‍රින්කල් ටිකක් දැම්මා. ළමයිට සමහරට ආසයි. නමුත් මම පුද්ගලිකව මම මේ ස්ප්‍රින්කල් වලට එච්චරම කැමති කෙනෙක් නෙවෙයි. හේතුව ඒකේ විතරක්ම ಗುಣදායක නැති නිසා. නමුත් මම ඔයගලන්ට පෙන්නනවා කොහොමද ඒක කරන්නේ. මේක දාලා ලස්සනට තියෙනවා කියලා පෙන්නන්න. ඉතින් මේ වගේ ඩෝනට්ස් වර්ග ගොඩාක් තියෙන හදන්න. ඉතින් මමත් ප්‍රියතම ආස තමයි ක්‍රීමියම් කස්ටඩ් ඩෝනට්ස් එක. ඉතින් ඒකත් මම ඉදිරිදි කරන්න. මේ ඉතින් ඒ වගේ විවිධාවිධයට අපිට හදාගන්න පුළුවන් ජෑම් ඩෝනට්ස් එක තියෙනවා. ඒ විදිහට හදන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේකක් මේ අදලා පෙන්නන්නම්. මේක හරිම සොෆ්ට් ගතිය තියෙනවා. හරිම සොෆ්ට්. මොකද හොඳට මම පිපෙන්න තියලා තමයි මම මේක හදාගත්තේ. ඉතින් ඒක නිසා මම මේ තාම පොඩ්ඩක් මේ තෙත ගතිය තියෙනවා මේකේ මේකේ. ඉතින් මේ බලන්න හොඳට තියෙන මේක මේ සොෆ්ට් එක හොඳට තියෙනවා. එකම ගැලවෙනවා කෑලි වලට. ඒ කියන්නේ ඉච්චටම සොෆ්ට් ගතිය තියෙන නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් මේක මේ තව ටිකක් වෙලා තියුණාම මේක හොඳට හයි වෙනවා මේ ගනාෂ් එක. ඉතින් මේ ඔයගොල්ලෝ මම අර පෙන්නුවේ එකයි මේක ඇතුලේ තත්ත්වේ මේ හොඳට පැහැදිලිව සොෆ්ට් ගතිය තියෙන නිසා. ඉතින් ඔන්න බලාගත්ත අද ඩෝනට්ස් හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ හදන්නේ හදලා මම පොඩි තැනට හදලා දෙන්න කන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා තවත් මේකට අප මම කලින් කිව්වා වගේ ජෑම් ඩෝනට්ස් හදාගන්න පුළුවන් ජෑම් දාලා. ඉතින් ඒ වගේ ඊළඟට තව තියෙනවා මම කස්ටඩ් දාන එක. ඒක වෙනස් විදිහට හදන්නේ. ඉතින් අපි ඉදිරිදී වැඩසටහනවලදී ඒකත් මම පෙන්නන්නම්. මම හිතනවා අද වැඩසටහනේ ඔයාලා යමක් ඉගෙන ගන්න ඇති කියලා. මේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි සුපුරුදුපාදී ට්‍රැවල් විත් චෙෆ් YouTube channel එකේ comment කරන්න පුළුවන්. ඒ වගේම Facebook එකක් තියෙනවා. ඒකට comment එකක් දාන්න පුළුවන්. තමන්ට
හරි දැනගන්න තියෙනවනම්. ඉතින් මම නැවතත් මෙවැනිම අලුත්ම වීඩියෝකින් හම්බෙන තුරු අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්. ආයිබෝවන්.